අපි අපේ තේමාවට අපි පාතාවමුවද එමකක්ද යේසුස් කරපුදේ කියනීම අපි මේ සතිකීපය බරන්නේ අපි යාඥාවෙන් සූදානම් වන්නේ කෙසේද කියලා. උය අතරම අපි ඔබට දෙනවා මේ පාඨමාලාව තුළ මේ සති කීපයේදී ඔබේ දිනපතා යාඥාව බලවත් කරන ආයුධ තමයි අපි දෙන්නේ. ඔයි මා විශ්වාස කරනවා දැන් ඔබ දිනපතා දෙවියන් වහන්සේ දිනපතා යාඥාව පටන් ගන්න මොකෙන්ද? ස්තුති දීමෙන්. Very good. ස්තුති දීමෙන්. ඊට පස්සේ ගිය සතියේ ක්‍රිෂ්මේ චන්දිකා බෙදාගත්තා. අපි කොහොමද ස්වාමීන් වහන්සේව පැලඳ ගන්නෙ? ඔයි පසුතැවිලි වීම. දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලීම. දැන් මම උදාහරණයක් වශයෙන් ඔබට පොඩි උදාහරණයක් දෙන්නම්. මේ සතියේ කී දෙනෙක් ප්‍රශ්නයක් තුලින් ගියාද? බයක් හදේ හිතුණාද? Okay, right? දැන් ඔබ බය වෙන මොහොතේදී ඒ නිසා උදේම යාඥා කරන්න. දැන් ස්වාමීනි මම ඔබ වහන්සේගේ සමාදානෙ මම පැලඳ ගන්නවා. ස්වාමීනි මාගේ හදවතේ තියෙන බය මම ඉවත් කරනවා. එහෙම තමයි අපි දෙවියන් වහන්සේ සාවි මහන්සේ පැලඳ ගන්නෙ. උන් වහන්සේගේ චරිත ගුණාංග අපි පැලඳ ගන්නවා යාඥාවෙන්. ඔයි අපේ මාංශයෙන් එන දේවල් ඇදහිමින රහිත දේවල් අපි ඉවත් කරනවා. right? ඉතින් ඒක දිනපතා කරන්න ඔබ දන්නවා ඔබගේ දුර්වල අංශ මොකද්ද කියලා. යාඥාවෙන් ඒක කරන්න. ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් ප්‍රීතිය ලබා ගන්නවා මේ දින. ඔබට උඟක් දුක් වෙනවා නම් يعني ස්වාමී මම දුක ඔබ වහන්සේට දෙනවා මම දුක ඉවත් කරනවා උයි මම ඔබ වහන්සේගේ ප්‍රීතිය ඇලඳ ගන්නවා ඒ වගේ දිනපතා යාඥා කරන්න උයි බලන්නේ මේ යාඥාවේ බලය කොහොමද කියලා ඉතින් මම අද ඔබ සමග බෙදා ගන්න යනවා ස්වාමීන් වහන්සේගේ යුද පැලඳුම් අපි මේ පැලඳ ගන්නේ කොහොමද උයි ඒක යාඥාවෙන් අපි කොහොමද කරන්නේ කියලා නිසා ඔබගේ බයිබල් තියෙනවා නම් එපිසර් 6 වන පරිච්ඡේදයට අපි හරවමු ගමු. එපිසර් 6 වන පරිච්ඡේදයට. ඔය මම ඔබ අයි දිගන්නනවා සටහන් ලියා ගන්න මත් නිසාද ඔබට දීලා තින අපි හරිම කෙටි සටහන්. ඉතින් මම අද බෙදා ගන්න දේ සමහර දේවල් ඔබට ඒව නැහැ නැත්නම් අපේ වීඩියෝ එක ඔබ අපි හැම වීඩියෝ එකම දේශනාවක්ම අපි වීඩියෝ කරනවා ඔබට නැවත නැවත ඒව අහලා ශක්තිමත් වන්න. right? එපිසර් 6 වන පරිච්ඡේදයේ 10 වන පදය. අපි ඔක්කොම එතනද? එපිසර් 6 10. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන් වහන්සේගේ ශක්තියේ බලවත් කමෙහිද බලවත් වෙන්න. right? පළවෙනිම මෙතන පාවුතුම අපිට කියනවා උන්වහන්සේගේ යුද පැලඳුම් නැත්නම් යුද ආයුධ දාගන්න බැහැ අපිට උන්වහන්සේ තුල අපි ශක්තිමත් නැත්නම් උන්වහන්සේ තුල අපගේ සම්බන්ධතාවය මොකද්ද අපගේ සම්බන්ධතාවය බලවත් වෙන්න ඕනේ ඒක එකපාරම වෙන්නේ නැහැ දිනපතා අර සිංහලෙන් කියන්නේ දිනපතා පොහොර දානවා කියන වගේ දිනපතා අපි උන්වහන්සේ තුල ශක්තිමත් වෙන්න ඕනේ මෙතන විශේෂයෙන්ම පාවතුමා කියනවා උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත් වන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අපිට දීලා තියෙන බලය. සුද්ධාත්මයන් වහන්සේ කරුණ කරගෙන අපිට බලය දීලා තියෙනවා. ඒ උන්වහන්සේ කියනවා ඒ බලය තුල ඔබ ශක්තිමත් වන්න. උන්වහන්සේ බලය දෙන එකක්. ඒත් අපි ඒ තුල ශක්තිමත් වෙන එක තව එකක්. right? ඉතින් අපි උන්වහන්සේ තුල උන්වහන්සේ අපිට උන්වහන්සේගේ සම්බන්ධතාවය තුල අපි ශක්තිමත් වන්න ඕනේ දිනපතා. ඒ නිසා තමයි අපි දිනපතා යාඥාවට යෙදෙන්නේ. ඒ නිසා දිනපතා අපි දේව වචනය අපි කියවන්නේ. දේව වචනයෙන් අපිට මොනවද එන්නේ? ඇදහිල්ල එනවා. right? මේ කාලේ විශේෂයෙන්ම බලන්න ජනවාරි ඉඳන් ජනවාරි මාසෙ ඉවරුණා. කොච්චර විනාශ වෙලා තියෙනවද? මුගක් මිනිස්සු බලාපොරොත්තු වුණා 20 කියන්නේ මහා අවුරුද්ද, නියම අවුරුද්දක් ඔක්කොම හරියනවා. ලෝකේ භාගයකට වැරදි වැරදි පැත්තට ගිහින් තියෙන්නේ. ඒ අපි කිතුනුවන් හැටියට අපිව කැඳවන්නේ ලෝකේ වගේ බලන්නේ නෙමෙයි. උන්වහන්සේගේ බලය තුල ශක්තිමත් වෙලා උන්වහන්සේගේ බලය තුල අපිට ජීවත් වන්න. එමට මද්දාමදක් වෙනවා රෝහන්ගේ වචනය. දෙවියන් වහන්සේව ඔබ ඉදිරියේ තබා ගන්න මේ අවුරුද්දේ.
ඉදිරියේ මනුෂ්‍යයන් නෙවෙයි සභාවත් නෙවෙයි දෙවියන් වහන්සේ. ආමෙන්. අයි ඊට පස්සේ කියනවා ඇයි බලවත් වෙන්න ඕනේ? යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ පැළඳ ගන්න. වාව්. මෙතන පවතුමා කියනවා ඔබට යක්ෂයාගේ සැලසුම් වලට එරෙහිව ජය ගන්න ආසන කාට කී දෙනෙක්ද ආසද යක්ෂයාගේ සැලසුම් වලට එරෙහිව ජය ගන්න? එක්කෙනෙක් දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි. අනේ ස්වාමීනි මට කරුණාව දක්වන්න. කී දෙනෙක්ද? අපි ඔක්කොමලාද? නැත්තම් කියන්න එන්නේ අකෝ ඒ ලැබෙකට එන්න යක්ෂයා එන්න කියලා. මේ සුරංගනා කතාවක් නෙවෙයි. මේක දේව වචනය. මේ දෙවියන් වහන්සේගේ නියමයක් අපිට. දෙවියන් වහන්සේගේ නියමයක් මෙතන ඇතරම වචන දෙකක් මම ඔබට පැහැදිලි කරන්න කැමතියි. මේ පළවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ පැළඳ ගන්න. right? පැළඳ ගන්න කියන්නේ ඇඳුම් අඳිනවා වගේ. right? අපි දිනපතා ඇඳුම් අඳගෙන තමයි ගෙදරින් එළියට යන්නේ. අපේ ආත්මික ඇඳුම් අඳගෙන තමයි අපි එළියට යන්න ඕනේ. දිනපතා අපි ජීවත් වන්න ඕනේ අපේ යුද ආයුධ යුද පැළඳුම් ඇඳගෙන. එයින් එතකොට අපිට පුළුවන් යක්ෂයා ගේන ඕන කුණුවලකට මුහුණ දෙන්න. ආමෙන්. ඔය මෙතන කියන යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්න ඔබ සැමට පුළුවන් වෙන පිණිස. ඒ කියන්නේ වැටෙන්න නෙමෙයි විරුද්ධව නැගී සිටින්න. කියන්නේ විරුද්ධව නැගී සිටින්න. වැටෙන්න නෙමෙයි. කියන්නේ ඔබ ගාව ඉන්නේ කියලා වැටෙන්න නම් එපා. නැගී සිටින්න. යක්ෂයාට දෙන්න වැඩේ. ඇඳුම් ඇඳ ගන්න. මේ පැත්ත හරිම නිස්සම්දයි. මක්නිසාද අපේ පොරබැඳීම් මාංශයට හා රුධිරයට විරුද්ධව නෙවෙයි. ඉතින් ඔබගේ භාර්යාව ස්වාමි පුරුෂයා හැගතර ඉන්න මනුස්සයා එක්ක නෙවෙයි. යක්ෂ බලවේගය සම්බන්ධ. යක්ෂයා තමයි ඇවිල්ලා කනට දේවල් කියන්නේ. කොනිත්තන් යවුස්සන්නේ. right? කියනවා මේ ඉතින් අපිට ආත්මික සටනට ආත්මික ඇඳුම් අවශ්‍යයි. නැහැ ඔබ සොල්දාදුවෙක් දැක්කොත් සොල්දාදුව අඳිනවා. ඔහුට අවශ්‍ය යුද පැළඳුම්. right? ඔය ඔහු එහෙම පළඳගෙන තමයි යුද්ධේ යන්නේ. අපි මේ පොලිස් පොලිකරේ දැක්කොත් ඔහුගේ නිල ඇඳුම ඇඳගෙන තමයි පාරට බහින්නේ. ඒ වගේම තමයි අපි පාරට බහින්න හොඳ නැහැ. ගෙදර ඉන්නකොට අපි හැමදාම අපගේ දිනපතා යාඥාවේදී අපි යුද පළඳුම් අපි අඳගන්න ඕනේ. අපිට යක්ෂයාට එරෙහිව නැගී සිටින්න අවශ්‍ය නම්. ආමෙන්. ඔය මෙතන ඇත්තටම මේ ග්‍රීක භාෂාවෙන් මේ වචනය පැළඳ ගන්න කියන වචනය ඒ වචනයම තමයි සුද්ධාර්ථ වහන්සේගේ බෞද්ධිස්මය ගැන කතා කරන්නේ. ඉංග්‍රීසි මේ ග්‍රීක භාෂාවෙන් කියන ඔබ සටහන් ගන්නකොට එන්ඩියෝ කියලා. ඒ කියන්නේ ඔබව බලවත් කරනවා ඒ පැළඳුමෙන්. ඔබව බලවත් කරනවා ඒ පැළඳුමෙන්. ඔය මේක ඇත්තටම ඔබගේ ආරක්ෂාව පිණිසයි. ඔබගේ ආරක්ෂාව පිණිසයි. ඔබට කියන්න අපිට හිත ගන්න පුළුවන් වෙන ආකාරයට කකුල් දෙකෙම හිත ගන්න පුළුවන් වෙන ආකාරයට අපි අර ලංකාවේ මේ කමඳින්නේ කමඳිනකොට අපි හිත ගන්නවා ලිස්සලා නොයන විදිහට. ඒ එක පැත්තක් ලිස්සගෙන යනවා. ඒත් අපි විරුද්ධව ඉන්නේ. මම ඉඩ දෙන්නේ නැහැ මේ බොරුවට. මම ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රහාරයට. ඒත් අපිට ඒක කරන්න බෑ කටින් විතරක්. කටේ බලයෙන් විතරක් බෑ. සිතේ බලයෙන් විතරක් බෑ. මේ පැළඳුම් අපි අඳින්නේ නැත්තම් හරි ආකාරයෙන්. ආමෙන්. ඊට පස්සේ කියනවා තව ඉදිරියට අපි කියුවොත් 13 වෙනි පදේ බලන්න. එබැවින් නපුරු දවසේදී right කී දෙනෙක් නපුරු දවසක් හම්බ වෙලා තියෙනවද? මේ සතියේ නපුරු දවසක් හම්බුණාද? අපි දන්නේ මොන වෙලාවක ඇයිනේ කියලා. කියලා එන්නේ නැහනේ. යක්ෂයා කියනවා මේ ජසින්ත හෙට නපුරු දවසක් මම එනවා හෙට වැඩේ දෙන්න. එහෙම කියන්නේ නැහනේ. අපිව පුදුමයටපත් කරනවා. ඉතින් අපිව පුදුමයටපත් වෙන්න හොඳ නැහැ. අපි මෙහෙම සූදානම් වෙලා ඉන්නවා නම් අපි පුදුමයටපත් වෙන්නේ නැහැ. ආවත් අපිට පුළුවන් ඒකට ප්‍රහාර දෙන්න. පොඩ්ඩක් හෙල්ලේ. ඒත් අපිට පුළුවන් නැගිටලා ප්‍රහාර දෙන්න. මෙතන කියනවා
නපුරු දවසේදී විරුද්ධව සිටින්නටත් සියල්ල සම්පූර්ණ කරගන්න ස්ථීරව සිටින්නටත් පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ අරගන්න. ඉතින් මෙතන ඇතර වචන දෙකක් තියෙනවා. එකක් තියෙනවා පැලඳ ගන්න. right ඔබගේ පෑන තියෙනවනේ ඒක අන්ඩර්ලයින් කරන්න. එකක් තියෙනවා පැලඳ ගන්න, අනිත් එකක් කියනවා අරගන්න. right ඉතින් යුද ආයුධ දෙස අපි බලනකොට කොටස් දෙකක් තියෙනවා. යම් ඒවා තියෙනවා පැලඳ ගන්න. right සොල්දාදුවෙකුත් ඉස්සෙල්ලා ආරක්ෂිත ඇඳුම් ඔහු පැලඳ ගන්නවා. ඊට පස්සේ තවත් තියෙනවා ඔහුගේ තුවක්කුව, ඒ වගේ දේවල් ඔහුම නද ඔහු ඒව රැගෙන යනවා. ඉතින් මෙතන ක්‍රිස්තියානි සොල්දාදුවට කියන්නේ යේසුස් වහන්සේව අනුගමනය කරන දාසයට කියන්නේ, උන්වහන්සේගේ ගෝලයන්ට කියන්නේ යුදායුධ පැලඳ ගන්න, යුදායුධ අරගෙන යන්න. right යක්ෂයා කපටි. ඒ වට දැන් අපි අපේ සොල්දාදුවෙක් දැක්කොත් ඔහු කෑම කන්න යනකොට තුවක්කුව තරන් යනවා. තුවක්කුව ගෙදර තියෙන යන්නේ නැහැ. ඇයි? කපාටම කවුරු වෙඩි තියන්න පටන් ගත්තොත් ගෙදර දුවන්න වෙනවා තුවක්කුව ගන්න. අපි ඒ වගේ යක්ෂයා ගහනකොට අපි දුවන හැම තැනම උන්වහන්සේ කියන ඔබ ගන්න, ඔබගේ ආයුධය ඔබ ගන්න, ඔබගේ පලිහ අපි ඒව බලන්න යනවා. මෙතන මේ 13 වන පදයේ කියනවා සිට ගන්න පුළුවන් වන ආකාරය කියලා නපුරු දවසේදී. right එතන අර්ථ තුනක් තියෙනවා. ඒ අර්ථ තුනක් තියෙනවා. පළවෙනි අර්ථය තමයි අංශක 180කට විරුද්ධව සිට ගැනීම. අංශක 180කට විරුද්ධව නැගී සිටීම. right ඒ කියන්නේ විරුද්ධත්වය. එකඟත් වෙන්න බැහැ. යක්ෂයා සමග එකඟ වෙන්න අපි හොඳ නැහැ. මෙතන බෞද්ධයෝ අංශක 180ක විරුද්ධත්වය. ඔබට ඔබට මේ ගණිතය මතක් වෙනවද? දෙවන අර්ථය තමයි බලවත් ලෙස ඔබගේ පෞද්ගලික විශ්වාසය ප්‍රකාශ කරන්න. බලවත් ලෙස ඔබගේ පෞද්ගලික විශ්වාසය ප්‍රකාශ කරන්න. යක්ෂයා කිව්වාම ඔබ දේව පුත්‍රයා කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කර බලවත්ව. ඔබට ඇවිල්ලා කිව්වම ඔබ පෞකාරයක් ඔබ දෙවියන් වහන්සේ ඔබට ආදරේ නැහැ කියලා ඔබගේ විශ්වාසය ප්‍රකාශ කරන්න. මම යේසුස් වහන්සේගේ දරුවෙක්. මම උන්වහන්සේගේ දරුවෙක්. ඔබගේ විශ්වාසය ප්‍රකාශ කරන්න. දෙවනි අර්ථය. තුන්වෙනි අර්ථය. තද බලව ලෙස සතුරාට සතුරාව ප්‍රතික්ෂේප කරන්න. බලවත් ලෙස සතුරාව ප්‍රතික්ෂේප කරන්න. resist your opponent forcefully. සතුරාව ප්‍රතික්ෂේප කරන්න. මාත්‍රිසාල නපුරු දවස හොඳ දවසක් නෙමෙයි අපිට. ඔවෙන්නේ නපුරු දවසෙන් අපිව විනාශ කරන්න. ඔවෙන්නේ නපුරු දවසෙන් අපිව දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් එළියට ගෙන යන්න. ආමෙන්. ඒක එනිසා ඔබට මේ ටිකෙන්ම ඔබට පෙනෙනවා ඇති මේ යුද පැලඳුම් කොච්චර අත්‍යවශ්‍යද කියලා. අවශ්‍ය නෙවෙයි අත්‍යවශ්‍යද. ඔය අතරම සභාව ගැන බැලුවොත් මම නිකම් ජීවනදී සභාව ගැන නෙවෙයි කතා කරන්නේ. කිතුණු සභාව ගැන බැලුවොත් මම හිතන්නේ භාගයක් අක්කිය මේවා අඳින්නේ නැහැ කරන්න. මේ අනුව මම ගිය අවුරුදු නම් යාඥා කරන පටන් ගත්තා දින පුතා. මගේ යාඥා කාලය බලවත් වෙන පටන් ගත්තා. මගේ තිබ්බ නොයෙකුත් දුර්වලකම් ඒවයි මට ජය ගන්න පුළුවන් වුණා. ওই මම මගේ යාඥාව ඕකරමුත් එහෙ ලෙස්ට ශක්තිමත් වෙන්න කියලා. අපිට පුළුවන් මේක අහලා හෙටුදේ තව දෙයක් කරන්න. ඒත් ඔබ මේ අනුව යාඥා කරොත් මේ දේව වචනේ අනුවයි. දේව වචනේ අනුව අපි යාඥා කරනකොට අපිට පුළුවන් මේ බලවත් කමේ ජීවත් වෙන්න. හැලෙලුයා. right මේක ඇත්තම වැළුවා. කිසිම සාක්ෂියක් නැහැ අපි යක්ෂයාට පරාජය වෙනවා නම්. අපිට කිසිම සාක්ෂියක් නැහැ. ඒ පරාජය වන්නේ යේසුස් වහන්සේගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. මගේ තියෙන දුර්වලකම, මගේ තියෙන කම්මැලිකම, මගේ වෑයම නැති කොට. ඒ
එනිසා උන්වහන්සේ මේ කාලේ අපිට කතා කරන බලවත් ලෙස සබාවක් ඇදෙද. මේ පාඨමාලාව අපේ මුළු නිකාය තුලම අපි කියලා දෙනවා. අපේ අප්‍රිකාවේ මේ සබාවලත් හැම සබාවකම මේ එන මාස ටිකේ මේ තේමාව තමයි යන්නේ. ඇයි එච්චර වැදගත්? එච්චර වැදගත්. ඔකේ අපි දැන් බලමු යුද පළඳුම මොකක්ද කියලා. මම විශ්වාස කරන සමහර කට්ටිය මේක යාඥා කරනෙත් මම තව ගැඹුරක් වෙන ඔබට මේක ඉදිරිපත් කරන්න යනවා. ඇත්තටම දවසක ස්වාමීන් වහන්සේ මට මේක පෙන්වන්න පටන් ගත්තා. මේක ඇත්තටම පිට මම යාඥා කරලා දෙනවා ස්වාමීනි මම සැබෑව කියන පටිය මම ඇඳ ගන්නවා කියලා. ඒත් මම ඔබට ඊට වැඩිය ගැඹුරක් වෙන මේක දැන් දෙන්න යනවා. රයිට්. 24 වෙනි පදේ. එබැවින් ඔබ සමගේ ඉංග්‍රීසි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන. රයිට්. සෝ පළවෙනි පැළඳුම තමයි සැබෑකම නැත්තම් සත්‍ය කියන පටිය. දැන් මේ කාලේ අපි පටියකින් බෙල්ට් එකක් නේ මේ වගේ බෙල්ට් තමයි අඳින්නේ. රයිට්. නිකම් මෙහෙම පටියක් බැඳ ගන්නවා. ඒ පෞතුමාගේ අදහසෙ තිබ්බේ මේ කාලේ පටි මේ ඔක්කොම ඉස්සරහ වරහ වැහෙනවා. රයිට්. ඔය ඇත්තම ඔබ හිතුව කිතුණු ධර්මය සත්‍යත්වයේ ධර්මය. මේ සත්‍ය නොමැතිව අපිට බෑ කිතුණු ජීවිතය ගත කරන්න. අපි උන්වහන්සේ අලුත් වැඩියා කරන්නේ ඇයි? බොරු එළියක දාලා සත්‍ය බඳ ගන්නවා වැඩි කොට. රයිට්. ඉතින් මෙතන පෞතුමා කියවම ඔබ සත්‍ය යන පටියෙන් කියන්නේ සත්‍ය යන ඉංගටි පටිය බැඳගෙන කියලා. ඒ කියන්නේ අපිට කියනවා සත්‍ය කියන පටිය බැඳ ගන්න. කදින් බැඳ ගන්න. ඇයි මම බෙල්ට් එකක් අඳින්නේ? නැත්තම් ඕගලන්ට දේශනා කරනකොට කයිසම් මෙහෙම අල්ලගෙන ඉන්න වෙනවා. සි සත්‍යයෙන් අතර සත්‍ය කරන්නේ අපේ නේකඩ්නස් නිර්වස්ත්‍රකම වසනවා. අපේ නිර්වස්ත්‍රකම වසනවා. ආදම් තහේම කොළ වලින් වහගත්තේ ගන්නේ නිර්වස්ත්‍ර භාවය. ඒ දෙවියන් වහන්සේ මොනවද දුන්නේ? දෙවලින් වැසුණු හමක්. උන්වහන්සේගේ සත්‍ය දුන්නා. උන්වහන්සේ ස්තිරත් වෙන දුන්නා. ලැජ්ජාව. පාචා කිරීම condemnation චෝදනා භාවය ඒව වැසෙනවා උන්වහන්සේගේ සත්‍යය. අපි පාපෙට ලක්ුණත් අපිට සමාව දුන්නාම අපි ඒ සත්‍යයෙන් අපි ජීවත් වෙනකොට උන්වහන්සේ වසනවා මේ දේවල්. මෙතන සත්‍ය කියනකොට කාරණා දෙකක් විශේෂයෙන්ම මට මතක් වෙනවා. එකක් තමයි යේසුස් වහන්සේ කවුද කියන සත්‍යය. මම ජීවත් වෙන්නේ යේසුස් වහන්සේ කවුද කියන සත්‍යය අනුවයි. උන්වහන්සේගේ වචනයට අනුව, උන්වහන්සේගේ සත්‍යත්වයේ වචනයට අනුව උන්වහන්සේ කවුද කියන කාරණාව අනුව උන්වහන්සේ දේව පුත්‍රයා. මේ දවස්වල පරිස්සම් වෙන්න ඕනේ අසන දේශනා. සමහර දේශනා වංචාශීලීව සමහර බොරු කියනවා නිකන් ලොකු කම්පෙන්නන්න. ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ පරිස්සම් වෙන්න ඕනේ. සෝ පළවෙනි තම උදේ හැමදාම ඔබ යාඥා කරගන ස්වාමීනි මට ඔබ වහන්සේ කියන සත්‍ය ඔබ වහන්සේගේ සත්‍යයෙන් ස්වාමීනි මාව බෙදා ගන්න. ස්වාමීනි මාව බෙදා ගන්න. මට ඕනේ ඔබ වහන්සේගේ සත්‍ය අනුව ජීවත් වෙන්න. අද ඔබ වහන්සේ කවුද කියන සත්‍ය ඔබ වහන්සේ මාගේ ගැලවුම්කරු. ඔබ වහන්සේ මාගේ සියල්ලයි. ඔබ වහන්සේ මාගේ සමාදානයයි. ඔබ වහන්සේ මාගේ ශක්තියයි. ස්වාමීනි ඒ සත්‍ය මතයි ඔබ වහන්සේ දේව පුත්‍රයා. ඒ සත්‍ය අනුව ජීවත් වෙන්න. දෙවන දේ තමයි ඔබ කවුද උන්වහන්සේ තුල. ඔබ කවුද උන්වහන්සේ තුල? ස්වාමීනි මම උන්වහන්සේගේ දරුවා. මම ඔබත් මාත් අතර ඔබ උන්වහන්සේ කිවිසුමක් ඉදිකරලා තියෙනවා. මා මේ කිවිසුමට අනුවයි මම ජීවත් වෙන්නේ. මතකනේ දාවිත් කවුද මේ අච්චර්මච්ඡේදන ගෝන යෝධයා? ඔහු දැනගත්තා කිවිසුමේ ඉන්න දේව දරුවෙක්ගේ තිබෙන ලාභය මොකක්ද? ඉතින් ඔබ දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ තුල ඔබ කවුද? ස්වාමීනි මම අද ඔබ වහන්සේගේ සත්‍ය අනුව මාව ඔබ වහන්සේගේ ලේවලින් පවිත්‍ර කරලා තියනවා. ඒ සත්‍ය අනුව මම ජීවත් වෙනවා ස්වාමීනි. මට ගැළවීම ලැබෙනවා. right? ඉතින් ඒ අනුව
ඔබ යාඥා කරන්න දිනපතා ඒ පලිය දාගන්න. මේ ජීවිතේ පොර බැඳීම් අපිට තියෙනවා. මේ ජීවිතේ අපිට පොර බැඳීම් තියෙනවා. යේසුස් වහන්සේ කිව්වා බය වෙන්න එපා. කැළඹෙන්න එපා. මම ජයග්‍රහණය ලබා තියෙන්නේ. සෑම පොර බැඳීමක කොටස් දෙකක් තියෙනවා. මොනවද නැද කොටස් දෙක? බොරුවත් සත්‍යයත්. බොරුවත් සත්‍යයත්. අපි මොනවද අල්ලගන්නේ? අපි මොනවද පැලඳගන්නේ? කොච්චර අමාරු නැත් බැංකුවේ සල්ලි කොච්චර තිබුණ නැතත් මම මොන සත්‍යද මම පැලඳගන්නේ? මම මොන සත්‍යයෙන්ද මම ජීවත් වෙන්නේ? ඒ සත්‍යය ඉන්නේ දේව වචනේ. ඒ දේව වචනේ අපි 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 පැලඳ ගන්න ඕනේ. අපි පැලඳ ගන්න ඕනේ. උන්වහන්සේගේ සත්‍යය. යේසුස් වහන්සේ කිව්වා මම තමා මාර්ගය ජීවනය සත්‍යය. අතර මේ හැම පැලඳුමකින්ම යේසුස් වහන්සේව පෙන්වන්න කරනවා. යේසුස් වහන්සේව පෙන්වන්න කරනවා. පල්මිනේකේ උන්වහන්සේ අපගේ සත්‍යයයි. right ස්වාමී මම උන්වහන්සේව පැලඳ ගන්නවා. ඔබ වහන්සේ මාගේ සත්‍යයයි. okay දෙවෙනි එක මන්ට ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැලඳගෙන. ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම. ධර්මිෂ්ඨකම කියන්නේ උන්වහන්සේ ඉදිරියේ මගේ හදවත හරි ආකාරයෙන් ශුද්ධව තබා ගැනීමයි. මම කරන කිසිම දෙයකට බෑ මට උන්වහන්සේ ඉදිරිපිට හරියට ඉන්න. උන්වහන්සේ කරපු දේ අනුපමයි. උන්වහන්සේගේ ලේ මා වෙනුවෙන් සැලුවා. ඇයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තමයි මාගේ ධර්මිෂ්ඨභාවය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තමයි මම ලබා ගන්නේ. ඉතින් අපගේ සටනේදී right දිනපතා කියන ස්වාමීනි මම උන්වහන්සේගේ ලේවලින් මාගේ හදවත මා ආවරණය කරනවා. ඔබේ මේ ලයවැස්මෙන් ස්වාමීනි මාගේ හදවතත් මාගේ පෙනහලුත් ඇයි උන්වහන්සේගේ තමයි මාගේ ජීවනය ඉන්නේ. මට අද ගෙතනින් එළියට ඇවිල්ලා හරිය මාගේ හදවත හරියාකාරයෙන් තියාගෙන මට ගමන් කරන්න පුළුවන් උන්වහන්සේ මාගේ හදවත උන්වහන්සේගේ ලේවලින් ආවරණය කරන නිසා. ජන ස්වාමීන් වහන්සේ භදවත ආවරණය කරන්න. විශේෂම අපගේ පොරබැඳීමේ දවසේදී නපුරු දවසේදී බොහෝ වෙලාවට අපි ආත්මාර්ථකාමී වෙනවා. මා ගැන විතරයි මම හිතන්නේ. ජන ස්වාමීන් වහන්සේ මගේ හදවත පරිස්සාමයේ දිනන්න. දෙවන දේ තමයි සමහරට පොරබැඳීමේ දවසේදී විශේෂම කෙනෙක් එක්ක මොකක් හරි පොත බැඳීමක් තියෙනවා නම් මගේ හදවත අපවිත්‍ර වෙන්න හරිම ලේසි. ඒත් මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි මගේ හදවත අපවිත්‍ර වෙන්න ඕනේද කවුරු හරි මට වැරද්දක් කරාම? නෑ. ඒ නිසා තමයි උන්වහන්සේගේ ලයවැස්ම අපිට අවශ්‍යයි. ස්වාමීනි මගේ හදවත ඔබගේ දේවලින් වසන්න. මගේ හදවතේ යම් නපුරක් තියෙනවා නම් මට පසුතැවෙන වෙන්නේ නෑ. එය නිදහස් කරන්න වහන්සේට. නැවත අපි පසුතැවිල්ලට යනවා. ඇයි මගේ හදවත හරි ස්ථානයේ තියෙනකොට මට පුළුවන් හරියට ජයග්‍රහණයට මුහුණ දෙන්න. උන්වහන්සේ මාගේ හදවත ආරක්ෂා කරනකොට මට පුළුවන් මිනිසුන්ට සමාව දෙන්න. උන්වහන්සේට මම මගේ හදවත දෙන්නේ නැතිකොට තමයි මට බැරි සමාව දෙන්න. මමත්වේ මං අල්ලගෙන ඉන්නවා. ඒත් මම ඒ නිදහස් කරනකොට මගේ හදවත ස්වාමීනි මගේ හදවත මම මුළුමනින්ම ඔබ වහන්සේගේ නිදහස් කරන ඔබ වහන්සේ වසා ගන්න මගේ හදවත. මක් නිසා ස්වාමීනි මට ඕනේ ඔබ වහන්සේ ඉදිරියේ හරියට හරි ආකාරයෙන් සිට ගන්න. කිසිම චෝදනාවක් රහිතව නොමැතිව. ආමෙන්. මට පුළුවන් මගේ හදවත උන්වහන්සේගේ ඒ ලයවැස්මෙන් වසා ගන්නකොට උන්වහන්සේ මට මොනවද කියන්නේ කියලා මට මඟ පෙන්වන ආකාරයෙන් මට බලන්න පුළුවන් මගේ සටනේදී මම මොනවද කළ යුත්තේ කියලා. දාවිද තමයි කිව්වේ ස්වාමී මම උන්වහන්සේගේ වචනය මාගේ හදවතේ මම තැන්පත් කරනවා. එයි යම් නපුරක් තියෙනවා නම් ඒ දේ මට පෙන්වන්න. යම් නපුරක් තියෙනවා නම් ඒ දේ මට පෙන්වන්න. ඔබ බය නැතු කියන්නේ දිනපත ස්වාමිනේ මගේ හදවත හරි ආකාරයෙන් මට තබා ගන්න ඕනේ. අවංක වෙන්න උන්වහන්සේ සමග මම හැදේ දිනපත කරනවා. ඔකේ තුන්වෙනි එක. මම
විශ්වාස කරන මේ ටිකෙන්වත් ඔබ යම් දෙයක් ලබා ගන්නවා කියලා. දැන් සමාදානීය සුභාරංචියේ සූදානම නැමැති වහන් පයලා සිටින්න. right? තුමනි ගාම සමාදානීය පවහන් ඔබ කලඳ ගන්න. right? මෙතන මම දෙආකාරකින් සත්‍යත්මය ආකාරයෙන් තුන් ආකාරකින් මේ පැහැදිලි කරන්න පුළුවන්. පළවෙනි එක තමයි උන් වහන්සේගේ සමාදානය අනුව මම ජීවත් වෙ යුතුයි. උන් වහන්සේගේ සමාදානය අනුව පිළිපි පොතේ කියන්නේ උන් වහන්සේගේ සමාදානය ඔබේ මනසත් ඔබේ හදවතත් ආරක්ෂා කරන්න කියලා. මගේ හදවත කැළඹෙනවා. අපි ඔක්කොමලගේ හදවත කැළඹෙනවා. ඒ කැළඹීම අනුව අපි ජීවත් විය යුතුයි. අපිට ඒ හදවත උන් වහන්සේ වෙතට ගෙනල්ලා යාඥාවෙන් කන්න ලව්වේ කියන ස්වාමීනි මගේ හදවතේ උභාසික සමාදානය පුරවන්න. ප්‍රශ්නේ මැදින් ස්වාමීනි ගින්න මැදින් මට ඔබගේ සමාදානය මට දෙන්න. ඒක නම් පළවෙනි එක. දිනපතා යාඥා කරන ඔබගේ හදවත වෙනුවෙන් ස්වාමීනි මට ඔබගේ සමාදානය අවශ්‍යයි. අනිත් එක තමයි උන් වහන්සේගේ සමාදානය පුළුවන් අපිට නොයෙකුත් ස්ථානවලට ගෙන යන්න. උන්වහන්සේගේ සමාදානය ඇයි පාවහන්නේ? ඉතින් අපිට පුළුවන් ඒ යණ යන තැන දෙවියන් වහන්සේගේ සමාදානය ගෙනියන්න. කුණාටුවක් නෙවෙයි. අපි කුණාටුවක් මැදිස්තර ගියම අපිට පුළුවන් යේසුස් වහන්සේ වගේ නැගිටලා ගියන්න සමාදානය සිටින්න. ඔබගේ කාමරයකට ගියාම නැත්තම් ඔබ යාළුවෝ දෙන්නේ ගහ ගන්නවා නම් ඔබට පුළුවන් උන්වහන්සේගේ සමාදානය ගෙනියන්න. මාතක කැඳවනවා ඇයිද? අනිත්‍ය තමයි මේ පාවහන් වලින් මට පුළුවන් නයි පොළඟු ස්කෝපියන්ස් නම් ගෝනුස්ස සමදයක් මට පාගල උන්වහන්සේගේ සමාදානය යන්න පුළුවන් නපුර පාගගෙන මට යන්න පුළුවන්. හලෙලුයා. නපුර මාව කන්න නෙමෙයි නපුර පාගගෙන යේසුස්වහන්සේ මට ඒ ආධිපත්‍ය දීලා තියෙනවා. ඒ ආධිපත්‍ය අපි පාවිච්චි කරන්න ඕනේ. ආමෙන්. හයි. ඊළඟට අතරම උගන්නේ ආඛ්‍යා ගන්න වෙලාවක් නැති වෙයි. වෙලාව මදි වෙන්නේ මම වෙලාව මදි වෙයි. ඒ සියල්ල අර ඇදහිල්ල නැමැති පලිහ අරගන්න. ආ. කියනවා ඇදහිල්ල නැමැති පලිහ අරගන්න. අතර ගන්න. ඒකයි කවුතුම කිව්වේ තියෙන යන්න එපා. අරගෙන යන්න. යනකොට පලිහ අරගෙන යන්න. right පලිහ අරගෙන යන්න. ඇදහිල්ල කියන පලිහ. දැන් මෙතනින් අපිට පෙන්නුම් කරන්නේ මෙතන කියනවා ඇයි යක්ෂයා යවන්නේ මොන වගේ ඊතලද? ගිනි සහිත ඊතල. එක ඊතලක් යවන්නේ නැහැ නේ කාට අපිට එනවා එක පැයි. ගන්න. 1 2 3 4 5 වගේ එනවා. මේ මොහොතේ මෙතන මහන්සි කියන්නේ අපිට ඒ ඇදහිල්ල කියන පලිහ ඔසවන්න කියලා. දැන් පෞතුමන් කාලේ රෝම සොල්දාදුව සමහර පලි හම්බෙන් හදලා තිබුණේ. ඉතින් සටනට පෙර දිනේදී ඔවුන් ඒ පලිහ අරගෙන වතුරේ පෙඟෙව්වා හොඳට. right ඒ වතුරෙන් පොඟවලා ඒ තෙත ගතියේ ඒ පලිහ ගෙනිච්චා යුද්ධයට. right අර ගින්නේ නේ ඊතලය වැදුනා මොනවාද මේ ගින්දරට වෙන්නේ? ගින්නවා. එනිසා සුද්ධාත්මය වහන්සේ උන්වහන්සේගේ වචනය අපිට දෙනවා. සුද්ධාත්මය වහන්සේ උන්වහන්සේගේ වචනේ ඊතරව අපිට දෙනවා. ඒ ඊතරව අනුව තම අපේ පලිහ නැගී සිටින්නේ. නිකන් වචනේ නෙමෙයි ඊතරව. යක්ෂයා යේසුස් වහන්සේට විරුද්ධව පැමිණියාම යේසුස් වහන්සේ මොනවද කිව්වේ? එසේ කියලා තියෙනවා කියලා. දේව වචනේ ලියලා තියෙනවා කියලා. උන්වහන්සේ නිකන් වචනේ ලියලා තියෙනවා විතරක් කිව්වේ නැහැ. ඒ අනුව ජීවත් වුණා. ඒ අනුව ජීවත් වුණා. දෙවියන් යේසුස් වහන්සේ කිව්වා මිනිස්සයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නෙමෙයි දෙවියන් වහන්සේකින් එන සෑම එළිදරව්වක් අනුවයි. සෑම එළිදරව්වක් අනුවයි. වචනේ මෙනෙහි කරන්න. දිනපතා මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට උන්වහන්සේ ඔබට එළිදරව්වක් දෙනවා. ඒ එළිදරව්ව අනුව මගේ ජීවිතේ වෙනස් වෙනවා. යක්ෂයා කියනකොට වැඩක් නැහැ.
වාගේ මේ ජීවිතේ වැඩක් නැහැ කියලා වාගේ ඇදහිල්ල වාගේ නැහැ උන්වහන්සේ මට යෙරමියා 29:11 කියලා තියෙනවා දිව්‍යන් වහන්සේ මට දීලා තියෙන සැලසුම නියම සැලසුමක් යහපත් සැලසුමක් මම මේ සැලසුම අනුව ජීවත් වෙන්නේ සිත් එහෙම තමයි පාලිය අපි උස්සගන්න ඔබට යම් යම් ප්‍රහාරයක් එනවනම් ඒ එලිතරව ඉඩ දෙන්න දේව වචනේ එලිතරවට ඉඩ දෙන්න නැකී සිටින්න ආමෙන් ඕෂකබයි සිත් මම කියවා හැම කොටසම යේසුස් වහන්සේව නිරූපණය වෙනවා කියලා යේසුස් වහන්සේ තම වචනේ යේසුස් වහන්සේ තම මගේ ඇදහිල්ලේ මූලික ඇදහිල්ලේ සම්පූර්ණත්වය එබ්‍රේ පොතේ කියනවා වගේ උන්වහන්සේව තම මම උන්වහන්සේව තම මම උත්සව ගන්නෙ උන්වහන්සේ තම මම ආරක්ෂා කරන්නේ හල්ලෙලූයා මම ඇත්තටම සෑහෙන බලාපොරොත්තුෙන් හිටියේ අද මේ දේශනාව ගේන්න ඔබ සෑම දිනකටම සෑහෙන බලවත් මේ බලවත් සත්‍ය භූමි මේක ඇත්තටම මම ඔබ ධෛර්යමත් කරනවා නැවත අසන්න නැවත අසන්න we make ඔබ ජීවිතේ විනාශ වෙන දෙයක් නෑ ආමෙන් right ඊට පස්සේ අපිට කියනවා තොපිය දාගන්න තෝරන්නේ සී බලන්න 16 වෙනි කියන සියල්ල අර ඇදහිල්ල නැමැති පරිහරකන්න ඒකේ මොනවාද කියන්නේ නපුරාගේ ගිනිපෙල් නිවන්ට ඔබට පුළුවන් ගැලවීම නැමැති ආරක්ෂිත තොප්පියද දෙවියන් වහන්සේගේ වචනේ සෝරි තොප්පියද ගැලවීම නැමැති තොප්පියද ඉංග්‍රීසියෙන් කියනවා helmet of salvation කියලා ඒ කියන්නේ ඔබ ඔබ ඔබට ගැලවීම ලැබලා තිබෙනවා ඔබ සිතන සිතුවිලි කුමක්ද තාම පරණ සිතුවිලිද ස්වාමිනී දිනපත ස්වාමිනී මම වහන්සේගේ මනස මම ලබා ගන්නවා. ඇයි පෞතුමක් එනවා අපිට යේසු ක්‍රිස්තුස්ගේ මනස තිබෙනවා කියලා. We have the mind of Christ. ස්වාමිනී මා සිතන සිතුවිලි ගැලවීමේ සිතුවිලි ලෙසට පරිවර්තනය කරන්න. මගේ පරණ මිනිස්යා හැටියට නෙවෙයි. ඒක තමයි අපි පරණ මිනිස්යාව එළියට දාන්නේ. අලුත් මිනිස්යාව පැලඳ ගන්න. ඒ ගැලවීම කියන ඒ තොප්පිය මොනවද කරන්නේ මගේ සිතුවිලි ආරක්ෂා කරනවා රෝම 12:1-2 මොනවද කියන්නේ තමාගේ සිතුවිලි අලුත් වැඩියා කරගන්න මට මම පරණ විදිහට මට හිතන්න බෑ ආමෙන් උන්වහන්සේ මොනවද හිතන්නේ ස්වාමීන් මගේ සිතුවිලි දිනපතා අලුත් වැඩියා කරන්න ආරක්ෂා කරන් ස්වාමී වාට ගැලවීම ලැබිලා නැහැ නෑ මම උන්වහන්සේ පිළිගන්න තියන්නේ මම හිතන සිතුවිලි ඇයි අපි සිතන ආකාරයෙන් තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් අපේ සිතුවිලි වලට ගහන්න පුළුවන් නම් යක්ෂයාට අපේ ජීවිත ජීවත් වෙන ආකාරයටත් ගහනවා හරි සිතුවිලි සිතුවිලි ආරක්ෂා කරන්න සමහරවිට බය වෙන සිතුවිලි එනවා අපි ඔක්කොම මේ වෙනවා ස්වාමී මගේ සිතුවිලි ආරක්ෂා කරන්න ඔබ වහන්සේගේ සිතුවිලි මට දෙන්න දැන් ස්වාමී දිනපත ස්වාමී මේ උදෑසන මම මේ යාඥා කරනකොට මගේ දින තුල ඔබ වහන්සේගේ සිතුවිලි සිතන්න සුද්ධාඥානෙනි මහතුල ඒ වචනේ හට ගන්න ස්වාමී ඒ වචනේ හට ගන්න ස්වාමී අපි අන්තිම දෙනවා ඊළඟට ස්වාමින් වහන්සේගේ මොකද්ද දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව right කො බලන්න කී දෙනෙක්ට කඩුවක් තියෙනවද අද මොන්නේ කඩු ගෙනවද කඩු ගෙනවද කඩුව තියලා යන්න එපා කඩුව තියලා යන්න එපා කඩුව තියලා ගියොත් අඩුවක් තමයි පේන්නේ මතකද ගිය අවුරුද්දේ මයිතන් ගියවුරුද්දේ පිටිසලා වුද්දේ පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරියෙක්ට මරණය ලැබුණ හැටි මේ ත්‍රස්තවාදී කවිලා ඔරු පිහින් නැන්නේ හැටි ඇයි ඔහු මැරුණේ ඔහුට තුවක්වත් තිබෙන්නේ
ඔහු අත් දෙකෙන් අර පිහිය තියෙන මිනිස්සයා සමග සටන් කරා. මොනා දුන්නේ? යාට මාර්ගය සිදුවන්නේ. අපේ කඩුව ගෙතර තියෙන යන්න එපා. අයි යෝග පොතේ විසිදකේ විසි අටේ කියනවා යම් දෙයක් ඔබ ප්‍රකාශ කරනවාද ඒ දේ සම්පූර්ණ වෙනවා කියලා. ඒ දේ සම්පූර්ණ වෙනවා කියලා. එමෙ ඉංග්‍රීසියෙන් කියනවා you decree and decree and declare. විසිදකේ විසි අට. විංග decree and declare. ප්‍රකාශ කරලා එය ස්ථිර කරනවා. right? ඉතින් යක්ෂයා එනකොට ඉතින් මේ කඩුවෙන් විතරයි පුළුවන් යක්ෂයාට ගහන්න. ඒක යේසුස් කිව්වේ. එය ලියා තිබෙනවා. එය ලියා තිබෙනවා. දේව වචනය මේ අනුවයි. ඉතින් ඔබට විරුද්ධ වෙනකොට ඔබට මොකක් හරි වෙනකොට ඔබ කියන්න දේව වචනයට අනුව මම ප්‍රකාශ කරනවාද මම දේව නියමයට අනුව මම ගමන් කරනවා කියලා. ඔබගේ දිනපතා යාඥාව යාඥාන ස්වාමිනී මම මම අද ප්‍රකාශ කරන මොහොතේ වචනයට අනුව මම ඥානීය ප්‍රඥාව සම්පූර්ණත්වයේ ඥානීය ප්‍රඥාවේ ආත්මය අනුව මම ජීවත් වෙනවා කියලා. එපිසේ කිය 10:20. දේව වචන ප්‍රකාශ කරන්න කඩුවක් හැටියට ප්‍රහාර වලට අනුව ප්‍රකාශ කරන්න ක්‍රිෂාණිගේ නේද කාණී දෙයක් ප්‍රකාශ කරා. දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව මාතුල නැගී සිටිනවා කියලා. වේදනාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාව මාතුල නැගී සිටිනවා කියලා. ඔබ වචනේ ප්‍රාචි කරන්න කඩුවක්සේ. ආමෙන්. කපන්න. යක්ෂයා ඔබ විතර විසිකරන දේවල්. දේව වචනේ. ඔබ තමයි ශක්තිමත් වන්නේ. ඔබ තුල ඇදහිල්ල නැගී සිටින්නේ. ඔබට හිතන්න මේ හැම අංශයක් අනු ඔබ මේ දේ කරනවා දිනපතා. ඔබට හිතන්න ඔබ කොච්චර ඉදිරියටයිද කියලා. ආ නේද රෝහන්? කොච්චර ඉදිරියට අපි යන්න පුළුවන්ද? මටත් යන්න. මට යන්න ඕනේ. අපිට පුළුවන් එකට යන්න. බලවත් ලෙස. ඔය අන්තිමට පවතුමා කියනවා 18 වන පද සියලු යාඥා වලින්ද යන සියලු යාඥා වල කියන්නේ යාඥා නොයෙකුත් යාඥා තියෙනවා. ප්‍රසංසාර යාඥා, කන්දලව යාඥා, ආත්මේ යාඥා, ආත්මේ යාඥා කරන්න. ඔබ යාඥා කරේ ආත්මේ යාඥා කරන්න. මට තේරෙන්නේ නැහැ කමන්නේ සුද්ධාත්මය වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඔබ ආත්මේ යාඥා කරන්න. බලවත් වෙන්න ඒ අන්‍ය භාෂාවෙන් ඔබ යාඥා කරනකොට සියලු යාඥා වලින් ඉල්ලීම් වලින්ද සියලු කාලවලදී සියලු කාලවලදී ආත්මයන්න් කරනකොටගෙන ආඥා කරන කියන්නේ හොඳ කාලෙත් නරක කාලෙත් සියලු කාල කියන්නේ සියලු කාල නේද all times at all times පෞතුමා කියවපා එක තෙසලෝනික 5:18 සියලු අවස්ථාවල පැසසුම දෙන්න අපේ යාඥාව ගෙදර උදේ 6 මාතක 5 මාරකද ඒ වෙලාවට පන්නක් නෙමෙයි බස් එක යනකොට වැඩට යනකොට වැඩ කර කර ඉන්නකොට අර එක්කෙනෙක් ඉන්නවනේ විල අනින කොටනවා දැන් ඒක ගැන අප්සෙට් වෙන්නේ නැතුව කොහොමද මේ යාඥාව යාඥා කරනවා යා කිව්වේ දේවල් කොහෙද යන්නේ උඩින් යයි ඒවා එවින වදින්නේ නැහැ ඒකට අපි මුහුණ දෙනවා නම් ඒකට අපි ලබා ගන්නවා නම් එකඟ වෙනවා නම් හදවත කැඩෙනවා අධෛර්යමත් වෙනවා ඒත් අපි මේ අනුව යාඥා කරා මේ අනුව අපි යාඥා කරා හෝ ඔබ බලවත් වේ උන්වහන්සේ අපිට දීලා තියෙන මේ ආයුධ සියලු යාඥා වලින් කියන්නේ සියලු යාඥා වලින් සම්හංග කෑ ගන්න වෙනවා දෙවියන් වහන්සේ මේ විහිලි නැහැ. ඒත් මගේ ආත්මය නැගී එන්න. ඒකයි දාවිත් කිව්වේ. ඇයි මගේ ආත්මය යට ගිහින් තියෙන්නේ? දෙවියන් වහන්සේ තුල ඔබගේ බලාපොරොත්තු තබන්න. අපි ජයග්‍රහණී මිනිස්සු. අපිට ප්‍රශ්න එනවා. අපි ප්‍රශ්න වලට යට වෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් ගොඩ එනවා. ආමේන්. හල්ලෙලූයා. අපි යාඥා කරමු.
මේ අනු යාඥා කරමු right මේ තු තුනෙන් හතරෙන් අටක් කාලේ යාඥා කරමු මේ අපි සූදානම් වෙමු ස්වාමීන් හබිසලම සත්‍ය ස්වාමීන් අපි වහන්සේගේ සත්‍ය පැලඳ ගන්නවා මේ උදැස ස්වාමීන් ඔබ වහන්සේ කවුද කියන සත්‍ය අනුව ඔබ වහන්සේගේ සත්‍ය අනුව මම ජීවත් වෙනවා ස්වාමීන් ඔබ මාගේ දෙවියන් වහන්ස ඔබ මාගේ ගැලවුම් කරු ඔබ මාගේ ප්‍රියාණන් ඔබ මාගේ සියල්ලයි ඔබ ස්වාමීන් මම වහන්සේ තුල ඔබගේ දරුවයි ස්වාමීන් ඒ සත්‍ය අනුවයි මම අද ජීවත් වෙන්නේ මට සමාව දීලා තියෙනවා මාව ගලවගෙන තියෙනවා මා වෙනුවෙන් ඔබගේ ජීවිතය ඔබ පූජා කර තිබෙනවා ඒ සත්‍ය අනුව ස්වාමීන් මම ජීවත් වෙනවා ස්වාමීන් මම ස්වාමීන් ධර්මිෂ්ඨක භාවය ස්වාමීන් මම අද බැලඳ ගන්නවා ස්වාමීන් ස්වාමීන් මගේ හදවත ආරක්ෂා කරන්න ස්වාමීන් අධෛර්යමත් වීමෙන් ස්වාමීන් ඔබ වහන්සේට විරුද්ධව පාපය කිරීමෙන් මාගේ හදවත නේවනි ඔබ වහන්සේගේ නේවනි මාව ආවරණය කරන්න ස්වාමීන් ස්වාමීනි මම ස්වාමීනි වහන්සේගේ සමාදානීය භාවහන් මම ලබා ගන්නවා ස්වාමීනි ඒ භාවහන් මම දාගෙන ස්වාමීනි මම යණ යන තැනද දේව සමාදානීය ගෙනියන්න මාව පාවිච්චි කරන්න ස්වාමීනි කිසිම නපුරක් මාගේ මාර්ගේ එනවා නම් ස්වාමීනි මම ඒවා යට කරගෙන ඒවා පාවගෙන යේසුස් වහන්සේගේ ආධිපත්‍ය දනුව මම අද ජීවත් වෙනවා ස්වාමීනි ස්වාමීනි වහන්සේගේ ඒ ගැළවීම කියන තොප්පිය මම දා ගන්නවා ස්වාමීනි මම මට ගැළවීම ලැබලා තියෙන්නේ මාගේ ගමන සදාකාල ජීවනයයි ස්වාමීනි ස්වර්ගය කෙරෙහි මම යන්නේ ස්වාමීනි මම දේව දරුවෙක් ස්වාමීනි මාගේ සිතන සිතුවිලි අද සෑම සිතුවිල්ලක්ම විනාශ කරන්න ස්වාමීනි දේව වචනයට අනුව විනාශ කරන්න ස්වාමීනි ස්වාමීනි ඔබ වහන්සේගේ පලිහ මම ගන්නවා ස්වාමීනි ස්වාමීනි වහන්සේගේ එලිදරව් වචනේ එලිදරව් මා තුල නැගී සිටින ලෙසට ස්වාමීනි වහන්සේගේ වචනය මා තුල ගැක් කර ස්වාමීනි එය උතුරා යන ලෙසට ස්වාමීනි මා උපකාර කරන්න සෑම හිතාලයකට විරුද්ධව මම ස්වාමීනි ඇදහිල්ලෙන් ස්වාමීනි මම නැගී සිටිනවා ස්වාමීනි මේ පලිහ අරගෙන ස්වාමීනි ස්වාමීනි වහන්සේගේ ස්වාමීනි වචනේ අරගෙන ස්වාමීනි යක්ෂයාගේ සෑම වචනයකටම විරුද්ධ වචනයක් මම කපනවා ස්වාමීනි මම ප්‍රකාශ කරනවා අද මම දේව කැමැත්තේ මධ්‍යස්ථේ ගමන් කරනවා කියලා ස්වාමීනි මම වැටෙන්නේ යන්නේ නැහැ ස්වාමීනි එහෙත් මම ස්වාමීන් වහන්සේ අල්ලගෙන වහන්සේ මාගේ ඉදිරියේ තබාගෙන මම ස්වාමීනි ඒ අනුවයි ජීවත් වෙන්නේ ස්වාමීනි උදැන් ඔබ යාඥා කරන්න ඔබගේ සියලු යාඥාවෙන් ආත්මයෙන් ඔබ යාඥා කරන්න කුසක බසෝකෝ බෝකෝ ශීකිරබක සඳරබ ස්වාමීනි මේ දිනේම ඔබ වහන්සේ බාර කරනවා මගේ ජීවිතය මගේ පවුල මගේ දරුවන් ස්වාමීනි ඔබ වහන්සේ බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කොහොමද එහෙම යාඥා කරොත් දින පුතා ස්තුති වීමෙන් ස්වාමි වහන්සේ පැනඳ ගැනීමෙන් සමා වෙල්ලීමෙන් ඊට පස්සේ ස්වාමි වහන්සේ යුද ආයුධ යුද පැනඳුම පැනඳ ගැනීමෙන් ඊළඟට ඉන්න ස්වාමි අපි කියලා දෙන්නා දේවයන් වහන්සේගේ ආධිපත්‍ය අනු කොහොමද ජීවත් වෙන්නේ ඔබ බලවත් කිතුන් වන්නා ආමෙන්.